එළියේ ඉඳලා බණින්න ලේසි. ඇවිල්ලා කරන්න තමයි බැරි. මොකද ඔය කියන ඔක්කොම මේ ආණ්ඩුවෙත් හිටපු අය. මේ ආණ්ඩුවෙත් ඇමතිකම් කරපු අය. ආර්ථිකයේ හදන්න හොඳම විශේෂඥය කියලා හිටන් ඉඳපු අය. දැන් කියනවා ඒගොල්ලෝ කියපු එක ඇහුවේ නැල්ලු. ඒගොල්ලෝ කියපු එක තමයි ඇහුවේ කාලේ. ඒගොල්ලෝ කියපු එක අහලා තමයි රට මේතෙන්ට වැහලා තියෙන්නේ. එහෙම කියලා රට වටේම ගිහිල්ලා ආර්ථිකයේ හදනවා කියපු කට්ටිය ආර්ථිකේ වටලා අද සජිත් මහත්තයත් එක්ක ඉඳගෙන කියනවා අපි ආර්ථිකේ හදන්න තමයි ආවේ කියලා. ඉතින් ඒ කට්ටියට තිබුණානේ ඒ කාලෙම ආර්ථිකේ හදන්න ආණ්ඩුවේ ඉන්න කාලේ. ආණ්ඩුවෙන් ගියේ කවද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරෙන් ගියාට පස්සේ තමයි ඔය කට්ටිය ආණ්ඩුවෙන් ගියේ. ඒ ඔක්කොටම වග කියන්න ඕන පිරිසක් ඒ කට්ටිය. මේ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද සමගි ජන සන්ධානයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජීඑල් පීරිස් 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තෙමති. ජීඑල් පීරිස් 2001 අනිල්ගේ ආණ්ඩුවේ තෙමති. ජීඑල් පීරිස් 2005 මහින්දගේ ආණ්ඩුවේ තෙමති. මෛත්‍රීපාලගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා. 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේ තෙමති. මොන දේශපාලන වැහැරීමක්ද? මගුල් බෙර ගහලා කරන්න ඕන වැඩ නෙමෙයි හංගලා කරන්න ඕන වැඩ හරිනම්. ඒ වගේ අය එකතු කරගෙන හදන දේශපාලන මොකද්ද කියලා. දැන් නාලකොඩේව හිතන්න 2015 ආණ්ඩුවේදී විනිමය හා සුරුකුම්පත් කොමිසම සභාවේ සභාපති රැටේට වැඩ කටයුතු කරනකොට මහජන මුදල් හොරකම් කරා කියලා උට නඩුවක් තිබුණා. ඔහු අත්අඩංගුවට රිමාන්ඩ් කරා. ඒ කවුද? සජිත් ප්‍රේමදාසලා කැබිනට් මණ්ඩලයේ ඔබවන ආණ්ඩුවෙන් ඔහු හොරෙක් කියලා රිමාන්ඩ් කරනවා. දැන් ආණ්ඩුවක් හදන්න ඔහු එකතු කරගන්න. මොකද්ද මේ දේශපාලන? වසන්ත සේනනායක කොහෙද ඉන්නේ? උදේ එක තැනක හිටපු, අවස එක තැනක හිටපු, තව තැනක හිටපු අය එකතු කරගන්න. අපේ රටේ මේ විනාශයට ගෙනිච්ච ඔන්නෝ දේශපාලන සංස්කෘතිය.